අයිබෝවන්. අපි කිසේකොත් කැමති නෑ දුක් විඳින්න. ඒ වගේම රෝගීවෙන්නත් අකමැති. පිළිකාව සම්බන්ධයෙන් කතා කරගෙන යද්දී ගොඩක් දෙනෙක් පිළිකාව හඳුන්වන්නේ මේ මරණයට අතවැනීමක් කියලා. ඇත්තටම මේ පිළිකාව මරණයට අතවැනීමක්ද? එමත් නැත්තම් මේ රෝගය සුව කරන්න පුළුවන්ද? මේ රෝගය හඳුනගන්න මොන වගේ ලක්ෂණද පහළ වෙන්නේ අපේ ශරීරයේ? අන්න ඒ වගේ දේවල් කතා කරන්න අද අප සමග සම්බන්ධ වෙලා ඉන්නවා ශ්‍රී ලංකා පිළිකා සංගමයේ අධ්‍යාපන නිලධාරි DWS ජයරත්න මහත්මයා. අයබෝවන් කියලා අපතුමාත් දෙගන්නවා. ජයරත්න මහත්මයා, මේ ශ්‍රී ලංකා පිළිකා සංගමය කියන්නේ මොකක්ද? ඔව්, ඒකනම් අපි කතා කරමු මේ විදිහට. ශ්‍රී ලංකා පිළිකා සංගමය කියන්නේ පුණ්‍ය ආයතනයක්. මේක පිනට වැඩ කරන ආයතනයක්. අපේ සියලුම සේවාව නොමිලේ සපයන්නේ. මේක 1948 ඇති වෙච්ච ආයතනයක්. දවම පවතින දේශීය දානපතියන්ගේ ආධාරයෙන් තමයි මේක පවතින්නේ. මේ ගැන කතා කළොත් අපිට ප්‍රධාන වශයෙන් කාර්යයන් හතරක් මේ ශ්‍රී ලංකා පිළිකා සංගමය වගේ කරනවා. රෝගී සත්කාර, රෝගීන් රැක බලා ගැනීම යටතේ ළඟට සහායන පැවැත්වීම, වගේ අධ්‍යාපන කටයුතු මිනිසුන් දැනුවත් කිරීම, ඒ වගේම තෝරාගත් රෝගීන් සංඛ්‍යාවට අපි ඒගොල්ලන්ගේ ජීවිතය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය කරන මේ මූල්‍යාධාර සැපීමක් කරනවා. මේකදී රෝගී සත්කාරය යටතේ මහානගරම ඉස්පිරිතාල ළඟ තියෙන රෝහල් ළඟ, අපි අපේක්ෂා රෝහල් ළඟ තියෙනවා වාටු සංකීර්ණ දෙකක්, සාන්ත සෙවන කියලා ඊළඟට කැන්සර් හෝම් එක පිළිකා නිවස කියලා. මේ දෙකේම ඉන්නේ පිළිකා රෝගීන් අපි නොමිලේ බලාගන්න. ඔබ දන්නවා පිළිකා රෝගයේ හැදිලා සුව කරන්න බැරි තත්ත්වයේ රෝගීන් බලා ගන්න වෙන ආයතනයක් තියෙනවා. ගෙවල් වල දුක් විඳින රෝගීන් ඉන්නවා නම් අපේ ආයතනයට එක්කනාලා නොමිලේ අපි ජීවිතේ චියනකම් අපි බලා ගන්නවා. යා නොමිලේ බලා ගන්නවා. ඒ වගේම අනික් ආයතනයේ තියෙනවා කොහොමද දන්නවා, දිනපතා මාර්ගම ඉස්පිතාලේ දෙනවා, අනුරාධපුර පොළොන්නරුව බදුල්ල බණ්ඩාර ලෝකයේ දුරපළාත් වලින් රෝගීන් එනවා. මේ අපේක්ෂා රෝහලට සතිය ප්‍රතිකාර, සද්දකේ ප්‍රතිකාර, මාධ්‍ය ප්‍රතිකාර, මේ වගේ දීර්ඝකාලීන ප්‍රතිකාර. දැන් අනුරාධපුර රෝගියෙක් ගවන් පස්සේ එයාට කියනවා උදේ උදේ ඇවිල්ලා ප්‍රතිකාර කරගෙන යන්න. ඉතින් එයාට එන්න විදියක් නැහැ උදේ උදේ. අන්න ඒකට පිළිමක දැන් අපි හදලා තියෙනවා තැන. ඒ තැන හැම අපේ සියලුම දේවල් එයාට අවශ්‍ය කරන සියලුම දේවල් අපි දෙනවා. මාසිකට ආව නම් ඒ මාසෙම අපි අනුමිල බලා ගන්නවා. එයාට මාසික වුණාට පස්සේ ප්‍රතිකාර ගන්න යන්න පුළුවන්. අපි කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. සියල්ල නොමිලේ. මේ දානපතියෝ තමයි අපිට මේ දාන දෙන්නේ. ඔක්කොම කරන්නේ ඒ වාර්තු සංකේත දෙක අපේ දානපතියෝ තමයි වන්නටත්තු කරන්නේ. ඒ විදිහට. දෙවෙනි එක අපි සෑම මාසෙම දෙවෙනි ඉරිදා. සෑම මාසෙම දෙවෙනි ඉරිදා අප්‍රේල් දෙසැම්බර් හැර. ඉතුරු මාස 10ම දෙවෙනි ඉරිදා අපි සායනය පවත්වනවා නොමිලේ. පිළිකා කලින් හඳුනා ගැනීමේ සායනය. ඒක නොමිලේ අපි වත්තන්නේ මේ ස්ථානෙ තියෙන මේ පෙන්ලා තියෙන ඔයගොල්ලන්ට දුරකථන අංකේම මේකෙදි මේ ස්ථාන. මේ ස්ථානට ආපන් සෑම මාසෙම දෙවෙනි ඉරිදා මතක තියාගන්න දෙවෙනි ඉරිදා උදේ මේ සායනය පවත්වනවා අපි නොමිලේ කරන්නේ. පැප් පරීක්ෂණ ඔය කියන පරීක්ෂණ ඉදින්දි කරගන්න පුළුවන් නොමිලේ. ඊළඟ එක තමයි මේ අධ්‍යාපන කටයුතු. අපේ තියෙනවා අධ්‍යාපන කමිටියක් තියෙනවා ශ්‍රී ලංකා පිළිකා සංගමයේ. මේ අධ්‍යාපන කමිටුවෙන් ලංකාවේ ඕනම තැනක අපිට කිව්වොතින් දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්න අපි ඉතින් තියනවා. හැබැයි නොමිලේ අපි වැය කිරීමක් කරන්නේ. අපේ වේදිකෙන් ගිහිල්ලා අපි මහජනතාවට කියලා දෙනවා පිළිකාව කියන්නේ මොකද්ද, මේක හැදින්නේ කොහොමද කියලා සරලව. ඒ හේතුව අපි ළඟ තියෙන වැරදිම වැරදි අවබෝධයක්. අන්න ඒක නැති කරන්න ඕන. මොකද පිළිකාව පිළිබඳව අපි වැරදි අවබෝධයක් අපි ළඟ මේක හැදුණොත් මැරෙනවා, මරණ වරෙන්දුවා, කායම කුක් කරගන්න බෑ. අන්න ඒ වගේ වැරදි අවබෝධයක් අපි ඒක නිවැරදි කරන්න. ඉතින් මේ ආයතෙන් මේ කරන කටයුත්තදී අපි හුඟක් වැදගත් වෙනවා මේක මහජනතාවට යන්න. ඉතින් මේ කණ්ඩායමකට විතරයි මේවා යොදා ගන්න පුළුවන් අයට විතරයි. නමුත් ඒ වුණත් ඒක පවුලකට ගියන් පස්සේ ඒ පවුලෙන් ਉਹ පැතිරිලා යනවා. ඒක හරි වැදගත්. අපිට ඕන මේ වැරදි අවබෝධය නිවැරදි කරන්න. අනික තමයි අපි ළඟ ඉන්න ලෙඩ 125ක් දැනට ප්‍රතිකාර ගන්න අය. අපිට ඒගොල්ලන්ගේ මූල්‍ය ආධාරයක් මානසිකව අපි ඒගොල්ලන් දෙනවා. මේක තමයි අපේ ආයතන අපි කරන ක්‍රියාපටිපාටි. මේක පුණ්‍ය ආයතනයක්, පිනට වැඩ කරන තැනක්. ඒක තමයි අපේ ආයතනය. මුදල් බලාපොරොත්තු කිසිම කාර්යයක් කරන්නේ නැහැ. එතකොට මේ අපි දැන් සඳහන් කර මුලින්ම පිළිකාව කියන්නේ. ඔව්, දැන් අපි පිළිකාව ගැන කතා කරනකොට මට මෙන්න මෙහෙම කතා කරන්න ඕන. මොකද අපිට හැදෙන සියලුම රෝග අපි කියන ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් අපි කියනවා බෝවන රෝග, අනෙකට කියනවා බෝ නොවන රෝග. බෝවන රෝගයක් කියන්නේ අපිට හැදෙන රෝග. බබස් එක යනකොට තේරෙනවා අපි ෂේ රෝගේ හැදිච්ච එකනේ. බස් එකේ කැහ කැහ ගියොත් ලවට ෂේ රෝගේ හැදෙන බව ඔය ළඟ හිටියන. ලාදුරු රෝගිය ළඟ හිටියන අපිට හැදෙන්න පුළුවන් ආස්වාස මාර්ගයෙන්. අනකට කම්මුල් ගාය සරම්ප බැබොල උණ සන්නිපාතයේ මේවා ඔක්කොම ආහාර මගින්, මැත්සංගේ මාර්ගයෙන්, ජලයේ මාර්ගයෙන්, මදුරුවගේ මාර්ගයෙන්, ඩෙංගු බැලේ මැලේරියා බරව
ඇති මේ ඔක්කොම අපිට හැදෙන රෝග. ට හැමවිලවෙන පත් දාගෙන ඉන්න බෑ කොයිල් පත්තුකරන් ඉන්න බෑ නොකයින්න බෑ කටිකතික පතුටික කොන්න වන පතුටික බොන්න වන පිපාසට මොනවතුරද කෙල් දන්න අපි දෙපැත්තෙන් යන්න පටන්ගත පත් තම බිපුවට ගැදන්නේ එනිසා මේ හැදෙන රෝග. අපි කියන මේට තමන්ගේ පෞද්ගලික සෞඛ්‍ය ගෙදර පිරිසිදු නම් කුත්සිය පිරිසිදු නම් බැතිකිලි පිරිසිදුනම් ඔබ පිරිසිදුනම් නානවනම් රිදිෝදනනම් පරිතරය පිරිසිදුනම් මදුරුබෝන ඉතා නැත්තන් අපිට මේ වලකින්න පුළුවන් වෙන ක්‍රමයක් අපිට මේක වලකින්න නෑ. දෙක බෝ නොවන රෝග අපි වැඩ කියනවා හෘද රෝග අධිරුද පීඩනය ගැට්‍රයිඩි තෑදුම පිළිකාව දියවැඩියාව අක්මාව සම්බන්ධරෝග වගුල සම්බන්ධ රෝග මේ ආදී කියන සියලුම රෝග අපිට අපෙන් තවකිමට බෝවෙන්න බෝනරෝ කියන කෙනෙක්ගෙන් කෙනෙකුට බෝවෙනවා මෙම බෝවෙන්නේ නෑ. ඉතින් අපි මේවට කියනවා හදා ගන්න රෝග. අර හැදෙන රෝග මේවා හදා ගන්න රෝග කවුද අධිකාරිය? තමම්මයි. එහෙනම් ඔබට දියවැඩියාව තියෙනනම් ටොක් කන ගන්න ඔබටම. ඇයි? ඔබ කරපු වැරදි වල ප්‍රතිඵල තමයි ඒවා. ඔබට අධිරුධිර පිටිනම් ඔබ කරපු වැරදි වල ප්‍රතිඵල. ඔබට හෘද රෝග කියන ඔබ කරපු වැරදි වල ප්‍රතිඵල නෙවෙයි. දොස්තර මහත්තයා බැලුවත්, ගෙදර දනෝනාට බැලුවත්, මහත්තයා බැලුවත් වැඩක් නෑ මේක. ඒක මොකද? හදා ගන්න රෝග. ඒක පිළිකාව කියන්නේ අන්න ඒ විදිහ අපි හදා ගන්න රෝගයක්. මේකට අපි කියන ජීවන රටා විරෝග කියලා. ජීවත් වෙන කාලය තුළ ඔබ කරන සෑම ක්‍රියාවක්ම පිළිකාවට බලපානවා, දියවැඩියාවට බලපානවා, අධිරුධිර පීඩන, ගැට්‍රයිටිස්, හැදුම මේ සියලුම එකට බලපාන ඔබේ ජීවන රටාව. විශේෂයෙන් මානසික තත්ත්වය. මානසික තත්ත්වය කියන්නේ හුඟක් බලපානවා අපි පිළිකා රෝගේ නෙවෙයි හැම රෝගයක්ම බැලුවොතින්. මානසිකව යම් කිසි වැටීමක් වුණොත් ඔබට ප්‍රෙෂර් එක තියෙනවා නම් වැඩි වෙනවා. ඔබට හෘද රෝගයක් තියෙනවා නම් උග්ගාලේ යන්නත් පුළුවන්. මොකද මානසික බලපාන සියලුම දෙයක ඉඳන් අපි මේවා හදා ගන්න ඕනේ. ඒක අපිට තියෙන වැදගත්කම් තියෙන්නේ ඒකයි තමයි බුදුන් ගාව වැදගත් වෙන මේ ගැන කතා කරනකොට. මේ එතකොට පිළිකාව කිව්වොත් ඒකට අපි කියනවා අපේ ශරීරයේ මූලික ඒකකයේ ඇති වෙන විකෘතිය. දැන් ජීවදීයකෝත් අපි කියනවා ලේවල සීනි. ඇදුම කිව්වොත් අපි කියනවා හතිය පෙනාලේ සෙමනාර කියලා මොකක් හරි එකක් කියලා නේ. එතකොට පිළිකාව කිව්වොත් අපි කියනවා අපේ ශරීරයේ තියෙන මූලික ඒකකයේ ඇතිවන විකෘතිය. මොකද්ද මූලික ඒකක කියන්නේ? සෛලය. පළවෙනි සෛලයේ මාකෝස පිළිඳ ගන්නවා. ඒ දායලා මේ සෛල ගොඩක් අපේ ශරීරය කියන්නේ සෛල ගොඩක්. ඒ මේ සෛල ගොඩේ කොතන හරි එක දැනක පිළිකා සෛලයක් ඇති වෙන්න පුළුවන්. ඔබ උපදිනකොට තමයි පිළිකා සෛලයක් ඇති උපදින්න පුළුවන්. ඒ වගේම ඔබ ඉදුණාට පස්සේ කරන වැඩ නිසා ශරීරයේ යම් යම් ස්ථාන පිළිකා සෛල ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ හේතු දෙකෙන් තමයි අපිට පිළිකා සෛලයක් ශරීරයේ ඇති වෙන්නේ. හරි? ඒකට මේ දෙනකොට අපි මෙහෙම බලමු. කත නිකම් බලමු. මිනිසුරේ කුඩා මේකේ සෛලයේ එතකොට මේ කුඩනාගිල්ල ගයක් හදනකොට අර කැඩුල් එකතු කරලා ගයක් හදනවා වගේ සෛල එක දෙලා තමයි මේක හදලා තියෙන්නේ. දැන් මේ සෛල කෝටි ප්‍රකෝටි ගානක එකතුවක් මේ තියෙන්නේ. මේක සෛල කෝටි ප්‍රකෝටි ගානක එකතුවක්. ඒ වගේම පිළිකාව ගැන සෛල වල විකෘතියක් නම් ශරීරයේ ඕනෑම තැනක පිළිකා කඳවලන නියපොත්තේ මේක ඉස්සතොලයි දත්වලයි හැරේ. මොකද ඒ තැන් වල තියෙන්නේ මැරිච්ච සෛල. ජීවි සෛල නෙවේ. ජීවිතයිල තියෙන ඕනම තැනක පිළිකාවක් හැදෙනවල එක තමයි කියන්නේ. දැන් හඳුනගෙන ඉන්න පිළිකා සෛල 200 ගණනක් 200කට වැඩි සංඛ්‍යාවක්. මොකද හැදෙන ස්ථානය අනුව අපි නම් කරලා තියෙනවා මෙන්න මේකයි පිළිකාව කියන්නේ කියලා. දැන් මිරිසුරේ සෛල වල ඇති වෙන විකෘතිය. සාමාන්‍යයෙන් අපි කියනවා අපේ ශරීරය ඔබ දන්නවා සියල්ල සිදුවෙන්නේ පාලනයක් ඇතුව. කවුද පාලනය කරන්නේ? අපි කවුරුවත් ආදරය නොකරන, කවුරුවක් ගණන් ගන්නේ නැති, කවුරුවත් ඒ ගැන හිතන්නේ නැති කෙනෙක් ඔබ ළඟ ඉන්නවා. මේ ඇතුළේ ලොකු මැෂින් එකක් හයි කරලා තියෙනවා. මේ මැෂින් එක නිරන්තරයෙන්ම වැඩ. මේ මැෂින් එක තියලා පාලනය කරනවා. ඔබට වැතිකිලට යන්න නම් කියන වැතිකිලට යන්න. ඔබට මුත්‍රා කරන්න නම් කියන මුත්‍රා කරන්න යන්න. ඔබට තිබහ නම් කියන දැන් මට වතුර ඕන කියලා. බඩගින්න අපිට කියන දැන් මට මේකට දාන්න මොනවා හරි බඩගින්න කියලා. ඒ වගේම කවුරු හරි නිදිමරපු කෙනෙක් ඉන්නවා නම් මොනවා කරන්න කියත් එයාට හරියන්නේ නැහැ. මොකද එයා මේක ඉල්ලනවා නිින්ද ඕන. එයා කොච්චර ලොකු දණක හිටියත් එයා නිදා ගන්නවා. මොකද ඒ දු මේක පාලනයක් තියෙනවා. ඒ වගේ මේ සෛල වර්ධනයේ සිදුවෙන්නේ පාලනයක් ඇතුව. එක මතක තියාගන්න. පළවෙනි සෛලයේ මාකුද බිනල ගන්න මරණකම්ම සෛල වර්ධනය වෙනවා. මරණ මොහොත දක්වා සෛල වර්ධනය ඇතුළේ වර්ධනය වෙනවා. ඒ සෛලවල පාලනයක් ඇතුව වර්ධනය වෙන්නේ. අපිට ඕන විදිහෙත් නෙවෙයි. සාමාන්‍ය සෛල 1 2 4 8 10 32 වෙනවා. පිළිකා සෛල වර්ධනය පාලනයෙන් තොරයි පිළිකා සෛල වල. ඒකයි මේක වැදගත්කම අපි කතා කළ යුත්තේ. සාමාන්‍ය සෛල සාමාන්‍ය දේ පාලනය වෙනවා. පිළිකා සෛලයේ පාලනයෙන් තොරයි අපේ ශරීරයේ දෙන කිසිම නියෝගයකට අනුගත වෙන්නේ නැහැ. එයාට ඕන විදිහට එයා ඒක සකස් කරගන්න. ඒකයි මේක තියෙන්නේ. යම් කිසි ස්ථානක ඊළඟට සෛල ක්‍රමවත් 1 2 4 8 10 32 විදිහට වර්ධනය වෙනවා. නමුත් ඔබ නොසිතූ වෙලාවක බලාපොරොත්තු නොවෙච්ච වෙලාවක හිතපුවන් නැති වෙලාවක මේ කොතන හරි ශරීරයේ සෛලයක් විකෘති වෙලා ඒක පිළිකා සෛලයක් බවට වර්ධනය වෙන්න පුළුවන්.
මේ කතාගන්න වෙලාවෙත් අපියන්ගේ පිළිකාවක් වර්ධනවා කියලා අපි දන්නේ නැහැ. දැන් උනත් අපි ගණන් ගන්න නැහැ. මොකද මේකට ආදරයක් නැහැනේ. මේකට පොඩි දෙයක් දැනුනත් අපි ගණන් ගන්න නැහැ. ඔකයි අපි ළඟ තියෙන ලොකුම වර්ධ. අනේ ඉතින්. අන්න ඒ වගේ අසාමාන්‍යද වර්ධනය වූ තෛල සමය වල තමයි අපි පිළිකාවක් කියලා කියන්නේ. දැන් පිළිකාව කියලා කියන්නේ ශාරීරියේ කොතන හරි විකෘති ලෙස අසාමාන්‍යද වර්ධනය වූ තෛල සමූහයක එකතුවක්. අපි කියනවා ඉංග්‍රීසිකාද බාධා කියන කැන්සර් ටියුමර් එකක් කියලා කියන්නේ ඒ පිළිකාගේ දියක් බවට ඉතින් එතන වර්ධනය වෙලා පටන් ගන්නවා. ඉතින් ශරීරයේ කොතන හරි එක තැනක දැන් අපි දන්නවා මේ අක්‍රමණ සෛල කොතන හරි එක තැනක පිළිකා සෛලයක් ඇති වුණොත් ඒ ස්ථානයේ තුන අනිකුත් සෛල පටක ඔක්කොම විනාශ කරන තමයි මේ පිළිකා සෛලයේ වර්ධනය වෙන්නේ. අනිකුත් හොඳ සෛල පටක ඔක්කොම විනාශ කරනවා ඊළඟට පිළිකා සෛලයේ වර්ධනය වෙනවා. මේක ශරීරයේ එක තැනක කොතන හරි පටන් ගන්නවා ඊට පස්සේ තමයි ශරීරය පුරාම පැතිරෙන්නේ. ඔබ හිතන්න මේ තියෙන ඔබේ අක්මාව කියලා මොන හරි හේතුවක් නිසා අක්මා සෛලය පිළිකා සෛලයක් බවට පත් වෙනවා. ඔබ උපත්තියෙන් නැපි කටවිලා මේක ඔබ දුර්වල වෙනකොට මේක නැගිටලා ඉන්න පුළුවන්. ඔබේ ප්‍රතිශක්තිය අඩු වෙනකොට මේක නැගිටලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඉපදුනාට පස්සේ කරන ඔබේ ක්‍රියාවලිය නිසා මේ පිළිකා සෛලයක් ඇති වෙන්න පුළුවන්. ඔබේ මොන හරි ජීවන රටාවේ යම් හේතුවක් නිසා මේ ඉතාලේ පිළිකා සෛලයක් ඇති වුණා අක්මාවේ. ඊට පස්සේ මේ පිළිකා සෛලය මොකද කරන්නේ? මෙතන තියෙන අනිකුත් සෛල හොඳ සෛල පටක විනාශ කරන මේ අවුරුද්ද 2 3 7 8 10 12 මේ වර්ධනය වෙනවා. මෙන්න මේ වගේ වර්ධන වෙච්ච සෛල සමූහයකට තමයි අපි කියන්නේ පිළිකාවක් කියලා. එතකොට මේ වගේ පිළිකාවක් වර්ධනකොට අපිට දැනෙනවා. මොනවද අපිට දැනෙන්නේ? කවුරු හරි කියන්න පුළුවන් ඔබේ ගෙද කහිනවා 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 දැන් මාස ගානක් කිසි හේතුවක් නැහැ. එවනම් කෙනෙක් කියන්න පුළුවන් මගේ කටහඬ වෙනස්. උගුරු බැරෙන්ඩියක් තියෙනවා දැන් මාස ගානක් කටහඬ වෙනස් මගේ මාස ගානක්. එතන මට ගිලින්න බෑ පොඩ්ඩක්. ඉතින් ගිලින්න බෑ කියලා කියන්නේ නැහැ. සමහරු මේ තමන්ගේ ගිලීමේ අපහසුතාවක් කියන්නේ නැහැ. මට කනකොට හොදි ඕන. මට ඕන වතුර ටිකක් කනකොට. එහෙම කියනවා මිසක් කියන්නේ නැහැ මට ගිලින්න බෑ කියලා. කවුරු හරි ගෙදර කෙනෙක් කියනවා නම් මට කනකොට වතුර ටිකක් ඕන නැත්නම් හොදි වැඩිපුර ඕන කියලා පොඩ්ඩක් ගැන හොයලා බලන්න. මොකද ඒ කියන්නේ නැහැ. ඒ වගේ මුඛේ කට ඇතුලේ තුවාලයක් වෙන්න පුළුවන්. ශරීරයේ ඕනම තැනක තුවාලයක් වෙන්න පුළුවන්. බලන්න මේවා කියවලා පොඩ්ඩක් බලන්න කෙනාට මොනෝ හරි වෙනසක් කුද්දැති දිමීම. කුද්දැති දිමෙන් තියෙන හේතු දෙකයි. එක බාහිර කැපිලා කියලා මොනෝ හරි වුණොත් කුද්දැති දිවෙනවා. ඒ අසල තියෙන. එහෙම නැතුව කුද්දැති දිමීමක් වසා ගැටි දිදීමක් ශරීරය ඇති වුණොත් නම් බලන් ඉඳ එපා. පොත අභ්‍යන්තරේ මොනව වෙලාද කියලා අපි දන්නේ නැහැ. පේන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම කාන්තාවන්ගේ උසප් චක්‍රය. අපි කියනවා මේක මාසිකව සිද්ධ වෙනවා කියලා. සාමාන්‍යයෙන් අපි කියන්නේ එක එකනට ආවේනික ක්‍රමයක් තියෙනවා. ඒ ආවේනික ක්‍රමේ වෙනස් වෙනවා. හිටිගම මාසිකට දෙගමනක් වෙනවා. මාසිකට තුන්ගමනක් වෙනවා. එහෙම නැත්නම් ලී යන ප්‍රමාණය වැඩි. එහෙනම් එදාට අර මාසු දිවෙන් දවසට වෙනදව ගෙනේ දැන් හරි අපහසුයි වේදනාවයි. එහෙම දැනෙන්න පුළුවන්. ඔය වගේ වෙනවා. ඒ වගේම යම් හිති කාන්තාවක් කියන පුළුවන් මගේ ආත්මේ නතරුණ අවුරුදු 49 48 නතරුණ. දැන් මට 55යි. ආයි ලී යනවා. මෙන්න මේ වගේ දේවල් දකිනකොට මේව තමයි අපිට තියෙන මූලික ලක්ෂණ. ඈ සාරි මල පහ කිරීමේ වෙනසක් මල පහ සමග ලේයාමක් මුත්‍රා සමග ලේයාමක් මුත්‍රා කිරීමේ අපහසුවක් කල්පවතින අපහසුවක් මේ වගේ කෙටි කාලින උණක් උද්දෙතිදීම මේව ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. මේවා ඉතින් පොඩි දෙයක්නේ අපිට ළඟම තියෙන හිතවතා කවුද පැනඩෝල් එකනේ දුන්න පැනඩෝල් එක කොහෙද ඉහිවරයි අපි හිටියා රද්දද. ඔක තමයි අපි ළඟ තියෙන බාරද මොකද මේකට ඔබ ආදරේ කරන්නේ නැහැ මේ මැෂින් එකට. අනිවාර්යයෙන් මේ මැෂින් එකට ඔබ ආදරය කරනවා ඔබ පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. ඒකට වෙන්නේ මොකද්ද බලන්න මෙන්න මෙහෙමයි. ඊට පස්සේ මේකෙන් ඉවත් වෙන සෛල තව තව දැන් වලට යනවා ගිහිල්ලා මේ දැන් වල වර්ධනය වෙනවා. ඒක පොඩ්ඩ පොඩ්ඩ දැනිට තව ටිකක් වැඩිපුර දැනෙනවා. ඊත් අපි ගණන් ගන්න. තව ටිකක් කල් යනකොට මේකෙ නුත් එහාට මෙහාට යනවා. මේකෙ නුත් එහාට ගිහලා වර්ධනය වෙනවා මේකෙ. ඔන්න දැන් තමයි අමාරුව. ඉස්සෙල්ලා ඔබට ගිලින්න පොඩ්ඩක් අමාරුයි. දැන් වතුරවත් බහින්නේ නැහැ. දැන් දුවනවා ස්පීතාලට. ඉස්සෙල්ලා ඔබට වතුර ලේ පොඩ්ඩයි ගියේ. දැන් වාඩි වෙච්ච වාඩෙන් තේ ලේ. දැන් දුවනයි ඉතින්. එක කුඩ්ඩට ඇදිමිලා තිබුණා. දැන් කුඩ්ඩේ ශරීරේ පුරාම ඇදිමිලා. දැන් කැස්ස නෙවෙයි කැස්ස සමග ලේත් යනවා. දැන් මල පහ විතරනේ මල පහ සමග ලේ යනවා. ලේ නම් වත්ත ගන්නත්. මුත්‍රා සමග ලේ යනවා. මේ වගේ මොකක් හරි දැන් අන්තිම අවස්ථාව තමයි දැනෙන්නේ. දැන් මේ වෙලාවේ තමයි දුවන්නේ. ඉතින් මේ වෙලාවේ ගියන් පස්සේ තුන්වෙනි ආත දොස්තර මහත්තයා බලනවා ස්කෑන් කරන්නේ ඔක්කොම කොන්නා කියලා බලලාගෙන දැන් මෙයාට කරන් දෙයක් නැහැ ගෙදර එක්ක ගිහලා බලා ගන්න. ගෙදර එක්ක නම් මාස 4යි මාස 3යි මාස 5යි මාස 6යි මැරිලා යනවා. ඉතින් අපි මොකද්ද කියන්නේ? ස්පීතාලෙක ගියා දොස්තර මහත්තයා පිළිකාව කියලා ගියා ගෙදර එක්ක ආව මාස 6යි මැරුණා. ඕකනේ අපේ ඉතිහාසය. අපි දන්න ඔච්චරයි. නමුත් මතක තියාගන්න මේ මාස 6යි මැරුණ පුද්ගලයාට පිළිකාවට දෙන දැන්ට තමයි අවුරුදු 10කට 12කට 15කට ඉතිරලා තමයි පටන් ගන්න තියෙන්නේ. එයාට දුන්න පණිවිඩ ගොඩක්
මේ බොඩ්ඩ බලපංගේල මේ ගැන. අපි කළේ නෑ ගැන අපි බැලුවේ නෑ අපි සැලකිලිමත් වුණේ නෑ. අන්න ඒක ප්‍රතිඵලය තමයි මේ දැන් මොකක් ගත්ත රෝහල්ට කියලා බැලුවොත් වැඩි සංඛ්‍යාවක් ඉන්නේ මේ තත්. මොකද මේ මුල් අවස්ථාව දැක්කට ගණන් ගන්න නෑ. මොකද කන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, තමන්ගේ ගමන් බිමන් යන්න පුළුවන්. ඒක නිසා බෝ ගණන් ගන්න නෑ. මොකද කන්න බැරි නම් තමයි මොකක් හරි අපහසුමක් වුණොත් තමයි බලන්නේ. දැන් සාමාන්‍ය පිළිකා මුල් අවස්ථාවේ වර්ධනකට ගාණක් නෑ. කන්න පුළුවන්, ගමන් බිමන් යන්න පුළුවන්, තමන්ගේ දෙවෙනි අවස්ථාවකටත් එහෙමයි. තුන්වෙනි අවස්ථාවකට තමයි අමාරු. මොකද දැන් තමන්ට මුකු කරගන්න බැරි වෙනකොට හුඟක් අමාරු වෙයි. පොඩි හරි ගිලීමේ අපහසුතාව පොඩ්ඩක් හයි දැන් බලන්න ඇයි මේ ගිලින්න බැරි එහෙම කියලා. මෙතන නොසලකා හරින්ද එපා. මේක තමයි පිළිකාවක් අපිට කලින් හඳකට. කොහොමද මේක ශරීර පුරා පැතිරෙන්නේ කියලා බලන්න. ලේ මගේ. මෙතනින් ඉවත් වෙන පිළිකා තෛල ලේ වලට එකතු වෙනවා. ලේ මගේ තව තව තැන් වලට යනවා. ගිහිල්ලා ඒ තැන් වල පටන් අරගන්නවා. එතන පිළිකාගේ දිහදලා ශරීර පුරාම පැතිරෙනවා. වසා පද්ධතිය කියලා අපි කියනවා. වසා ගැටිති ශරීර පුරාම තියෙන අපි කුඩ්දති කියලා කියනවා. මේවට ගියාට පස්සේ වසා ගැටිති පිළිකා වෙනනම් ලිම්ෆෝමා වගේ තත්ත්වයන්ට පත් වෙලා ළඟට ඔය ලියුකේමියා තත්ත්වයන් එහෙම වර්ධනය වෙීමේ හැකියාව තියෙන මෙන්න විදිහට. මේක තමයි ශරීර පුරාම පැතිරෙන. අනික අභ්‍යන්තර ඉන්ද්‍රියන් ඔක්කොම එකටනේ තියෙන්නේ. වෙන් කරලා නැහැනේ. ඒකට හැදුවා ළඟ තියෙන එකට නිරන්තරයෙන්ම ළඟ තියෙන ඉන්ද්‍රියට නිකාම සම්බන්ධ වෙනවා පිළිකාව. ඒ විදිහ තමයි පිළිකා තෛල ශරීර පුරාම යන්නේ. ඔබට මේ වේද දැනෙන පිළිකා රෝග මංගව බෝන් රෝගයක් නෙවෙයි මේක ජීවන රටා රෝගය එකක් මංගව බහුවිත සාධකයි ඔ පිළිකාව නෙවෙයි සියලුම බෝන වන රෝග සාධක ගොඩක එකතුව මෙතන එකක් කියන්න බෑ ඔබට දියවැඩියා වුණා ඔබට දියවැඩියා වෙන මෙන්න මේ නිසා කියන්න බෑ ඔබ කරපු වැරදි වල ප්‍රතිඵල ගොඩක ප්‍රතිඵල තමයි දියවැඩියා ඔබ කරපු වැරදි වල ගොඩක ප්‍රතිඵලය තමයි හෘද රෝගේ ඔබ කරපු වැරදි වල ගොඩක ප්‍රතිඵලය තමයි පිළිකාව කියන්නේ බහුවිත සාධක එක හේතුවන්නේ හේතු ගොඩක ප්‍රතිඵලය ඒ වගේම තමයි වැදගත්ම පණිවිඩය පිළිකා රෝගයේ කල්ැතුව හඳුනාගතව සුව කළ හැකි මේක තමයි වැදගත්ම පණිවිඩය ඔබ කතා කළ යුත්තේ ඔබ කළ යුත්තේ යන්නේ එකයි වෙනනම් අපි දැනගන්න කොහොමද කල්ැතුව හඳුනාගන්නේ අපි ඉස්සරහට බලමු පිළිකා වර්ග කීපයක් කරන කොහොමද ඒක වෙන්නේ කියලා ඉදිරියේදී අපි බලමු එළන්ද පිළිකා රෝගයේ වළක්වා ගත හැකි පිළිකා රෝගනේ සෑම රෝගයක්ම වළක්වා ගත හැකි ඔබේ සෞඛ්‍ය බලධාරියා ඔබ දොස්තර මහත්තයා නෙවෙයි අපි අපේ සෞඛ්‍ය දොස්තර මහත්තයාට බාර දීලා ස්පීතාලට බාර දීලා අපි ඉන්නවා එහෙම නෙවෙයි ඔබේ සෞඛ්‍ය බලධාරිය ඔබ දොස්තර මහත්තයා කරා හැකි චුට්ටයි තියෙන. දොස්තර මහත්තයා කරා ඔබට බේත් ටිකක් ලියලා දෙවි, ඉන්ජෙක්ෂන් එකක් ගහලා දෙවි, කෑල්ලක් කපලා දෙවිත් විදිහ හදලා මහලක් දෙවි. ඊට වැඩි දෙයක් යාර කරන්න බෑ. එයාට ඉච්චරය කරන්න බෑ. අනික ඔක්කොම ඔබ ළඟ තියෙන. එහෙනම් ඔබේ සෞඛ්‍ය බලධාරිය ඔබ සුවපත් කරන දෙවියන් වහන්සේටවත් බෑ ඔබ සුවපත් කළ හැකි ඔබට පමණයි. අන්න ඒක මතක තියාගන්න. දොස්තර මහත්තයාට බෑ ඔබ සුවපත් කරන්න. අපි කාටවත් බෑ තව කෙනෙක් සුවපත් කරන්න. තමන් සුවපත් කරන්න පුළුවන් තමන්ට පමණයි. එහෙනම් දොස්තර මහත්තයාගේ පිළිවන පිළිවෙන දැන් මේ අපි කතා කරන දේවල් පොඩ්ඩක් උඩට ගන්නවනම් මේවා ගැන කටයුතු කරනවනම් මේවා ගැන සාකච්ඡා කරනවනම් ගෙදර අනිත් අය ටික කතා කරනවනම් අපිට පුළුවන් මේවා වරක්ව ගන්න. මේ බය වෙන්න ඕනේ කර්මිට හැදෙන දෙයියන්ගේ දෙඩවල නෙවෙයි මේක. මේක අසනීප. මේක සුව කරන්න පුළුවන් තත්ත්වේවා. පිළිකා රෝගවල වගේ પરම්පරාව ගැන කතා කළොත් මම දන්නේ තව ප්‍රඥාවක් තිබුණා. පරම්පරාවෙන් පරම්පරාවට මේ පිළිකාව පැතිරෙනවා කියලා අපි ළඟ තියෙන වැරදි අවබෝධයක් ඒක වැරදි. හැබැයි සමහර ඒවා තියෙනවා බොහොම කලාතුරකින්. අපි ඒක 10ක විතර 5ක 10ක විතර ප්‍රමාණයක් දීලා තියෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට ඒ කියලා ඊට වැඩි දෙයක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ. ඒක බොහොම කලාතුරකින් සිද්ධ වෙන එක තමයි ඒක. අපි බලමු සමහර පිළිකා පියුරු පිළිකාවක් ළඟට මහා බඩවැලහ කුඩා බඩවැලහ සම්බන්ධ පිළිකාවක් ඒ වගේම දිම්බකෝස සම්බන්ධ පිළිකාවක් ඒ වගේ පවුලේ ඥාතිත්වයේ අනුව එන්න පුළුවන් කියලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ වැඩි දැන් ආච්චි අම්මට තිබුණා නම් ඒකෙද කාන්තාව පියුරු පිළිකාවක් ඒකෙද ඉන්න කාන්තාව ටිකක් පරිස්සම් වෙන්න හෙලකිලිමත් කොහොමද හෙලකිලිමත් වෙන්නේ කියලා අපි පියුරු පිළිකාව ගැන කතා කරනවා අපි සාකච්ඡා කරලා දෙන්න. එතකොට ජනත් මහත්මයා මේ පිළිකා රෝගයට ගොදුරු වෙන වයස් සීමාවක් තියෙනවද නැත්නම් වයස් සීමාවක් නැද්ද? වයස් සීමාවක් අපිට කතා කරන්න බෑ කිසිම රෝගයකට. මොකද මේ පිළිකා රෝගය දැන් අපි පියුරු පිළිකා ගත්තොත් දැන් ළඟින්ම වර්තා වෙච්ච එක තමයි අවුරුදු 5යි ගෑන දරුවට පියුරු පිළිකා. ඒ නිසා මේක දැන් මහරගම ස්පිතාලේ කියලා බලන්න අම්මෙන් කිරි බිව්වා විතරයි අවුරුදු 2කමාරයි අවුරුද්දයි දරුවෝ පිළිකා. ඉතින් අපිට කියන්න බෑ මෙන්න මේ වයසේදී මේක හැදෙනවා මේ වයසේ මොකද දිනක. ඒකට අපි මේ පිළිකාවට හේතු වෙන කාරණා ටික උත් අපි කතා කරමු ඇතුළතට. ඔය දුම්පානේ මැද තරබුල අතර ගත්තොත් එම ලංකාවේ පිරිමින් අතර බහුලවම තියෙන පිළිකාව තමයි මුඛ පිළිකාව. මුඛ පිළිකාව ඇවිදලා අප පිරිමින්ගේ වැඩි සංඛ්‍යාවක් කියන්නේ බුලත් පිට කාපු අරක්කු වේ බුලත් පිට කාපුවා. ඒකෙන්ද අපිට ඒක තර්කයක් නැහැ.
අනික අපි වැදගත්දයක් තමයි මේ ආහාර ගැන. අපේ ආහාර රටාව. මං ඇවුත් ඔබට හොඳම ආහාර වේල මොකද්ද කියලා මම කියන්නේ. ඔබට හොඳම ආහාර තමයි ඔබේ පවුලේ අයට හොඳම ආහාර තමයි ඔබේ දරුවට හොඳම ආහාර තමයි ඔබ ගෙදර හදන ආහාර. ඒක පොල් සම්බෝලයි පතු වෙන්න පුළුවන්. ඒකටත් ඔය ගෙනහැලා අජිනොමොටෝ එහෙම නැත්නම් ඔය කඩේ තියෙන පැකට්වල තියෙන කුඩු පැකට් එකයි දාලා ඔබ ඒක හදාගත්තොත් ඒකත් වැඩක් නෑ. එහෙම නැත්නම් ඔය චයිනීස් එකෙන් එහෙම නැත්නම් කොත්තුවයි ඔක ගෙනහැලා දරුවට කන් දෙනවා නම් එකක් නෑ. ආදරණීය මවක් විසින් ආදරණීය පියෙක් විසින් තමන්ගේ දරුවන්ට දිය යුතු එකම ආහාරයයි ඔබ අතින් හදන ආහාර පමණයි. ඊට දෙය එහා දෙයක් දෙන නම් ඔබ ආදරණීය මවක් කියලා අපිට හිතන්න බෑ. හැබැයි මම මේ කියන කරුණු වළංගු ආදරණීය මවුරුන්ට පමණයි. අපි උගද්දුරට අපි දකිනකොට අපි උදේ පාන්දර රැකියාව සඳහා යනකොට තමයි අපි දකින එක තමයි අම්මලා ගේට්ටු ළඟ ඉන්න උදේ පාන්දර. මොකද මේ චූන් පාන එකේනකන් දරුවා මොන්ඩිටෝරියාවට දරුවා ඉස්කෝලට යවන්න. මෙන්න මේ වගේ සංස්කෘතියක් අපි ළඟ තියෙන පාසල් දරුවන් අතර 10%කට වැඩි දැන් දියවැඩියාවයි ගැට්‍රයිටි දෙකම හේතුව පිටිකෑම සහ පැනවීම. ඉතින් ඒක වර්ධිකාරය දරුවෝ නෙවෙයි. ඒකේ වර්ධිකාරය දෙමාපියෝ. ඔබ දැනගන්න ඔබේ දරුවාට පිළිකාව හදනවාද නැද්ද කියන එක තීරණය කරන්න ඔබ. ඒක අපිට වැදගත් කම කියන්නේ. අනික තමයි මානසික ආතතිය. ආතතිය කියන එක හරිම වැදගත්. කොහොද ඔබ දරුවෝත් එක්ක කතා කරන, ගෙදර කතා කරන, සාකච්ඡා කරන, පන්වලට උත්තර හොයන, නිවැරදි උත්තරේ දාන්න. එහෙම නැතුව මේ සක ගහන්න, විකල්ප දාන්න, එහෙම කිව්වොත් එහෙම උඟාක් අමාරු. මොකද පිළිකාවට නෙවෙයි සීලම බොවන් රෝග වලට උඟාක්ම බලපාන එකක් තමයි මානසික ආතතිය, අවපීඩනය, ස්ට්‍රෙස් එක කියලා අපි කියන්නේ. ඒක ඇති කරගන්න එපා. ඒක ඇති කර නොගෙන ඉන්න නම් අපි කරන්න කතා කරන්න ඕන. දරුවෝත් එක්ක කතා කරන්න. දැන් පෞගේ කාලේක මම මේක උදාහරණයක් වශයෙන් මම කියන්නම්. කොළඹ දිස්ත්‍රික්කයේ සමහර තැන්වල ගෑනු දරුවෝ යන්නේ වතුර බොන්නේ නැහැ දවල්ට. මොකද හේතුව පන්ති වලට ගිහිල්ලා දරුවට මුත්‍රා කරන්න සුදුසු ස්ථානවල නැහැ ගෑනු දරුවෙකුට. ඉතින් දරුවව කරන්නේ වතුර නොපීන එක. හොඳද? හොඳ නැහැනේ. මම බලන්න දී අපි කතා කරන්නේ නැහැ දරුවෝත් එක්ක කතා කරන්නේ නැහැ. ඔය අපි ස්කෝල් වලට ගියන් අපිට ටීචර්ස්ලා කියන දේවල්. අපි කතා කරන්නේ මොකක්ද? දරුවෝත් එක්ක කතා කරනවා නම් ඔය දරුවන් හංගගෙන ඉන්න එක කතා කරන් දරුවෝත් එක්ක. මේවා ඔක්කොම කියවන්න මම ඔක්කොම කතා නැහැ. ගොඩක් දේවල් අපි කතා කරන රෝග තත්ත්වයන් තියෙනවා, රසායනික වර්ග අපි නිරන්තරයෙන් කර්මාන්තශාලාවල වැඩ කරනකොට අපිට දෙනවා, මාසිකයක් දෙනවා, මේ දෙනවා දාගන්න. ඉතින් අපි ඒවා දාන්නේ නැහැ. කතා කරන්න බෑ, මොකක් කරන්න බෑ, මේක දාගන්න. නමුත් ඔබට වෙන හානි ගොඩයි. හෙද ඒව කරන්න එපා. ඔබ මේකට ආදරය වෙනකොට හැම වෙලෙම සාකච්ඡා කරන්න ඔබට මොකද්ද කරන්න වෙන්න පුළුවන්. ඒ හැමදේම කරන්න මේක ආදරය කරන්න. ඒක තමයි වැදගත්ම දේ. මේකට ආදරය කරලා මේකට හොඳ දේවල් කරන්න. මෙතන ආදරය කරනවා කියන්නේ මේ සූට්ටයක් ගහලා මොන හරි අඟ පුරා ගහගෙන යන එක නෙවෙයි. මෙතනින් බස්සන සෑම දේම මේකට හිත කරවෙන්න ඕන. මේකට දාගන්න සෑම දේම මේකට හිත කරවන්න. ඒක තමයි ආදරය කරන්න. එතකොට ආචාරත්මක මේ වගේ මේ රෝග වලින් දැන් අපි ගොඩක් රෝග වලට බලපාන දෙයක් තමයි මේ වැරදි ජීවන රට පිළිකාට විතරක් නෙමෙයි. එතකොට මේ පිළිකා රෝගයට අපි මොන විදිහේ ජීවන රටාවක්ද පාත්වාගෙන යන්න ඕනේ? හරි, ඒක කියනකොට බලමු පිළිකා රෝගයට විශේෂයෙන් බලපාන එකක් තමයි අපි කියන්නේ මෙන්න මේක දුම්පාන. ඒක දෙකම අක්‍රීය දුම්පානේ සක්‍රීය දුම්පානේ මේ දෙකම බලපාන. අක්‍රීය දුම්පානේ කියලා කියන්නේ අපි දුම්බොන තැනක ඉඳගෙන ඉන්නකොට අපිට බලපානවා. අක්‍රීය සක්‍රීය දුම්පානය කියන්නේ දුම්බන පුද්ගලයා කියන එක. දැන් ඉතින් සක්‍රීය දුම්පානයට වැඩිය බලපානවා අක්‍රීය දුම්පානය කියන්නේ කාන්තාවන්ට දරුවන්ට කොටනකොට බලනවා. ඒක නිසා ඒ කියන්නේ මෙන්න මෙහෙම අපි කතා කරමු. ඔබ බලන්න ලංකා තරයේ මෙන්න මෙතෙන්ට හානි වෙන්නේ නැහැ කියන්නේ දුම්පානය නිසා තරයේ සියලුම ඉන්ද්‍රියන්ට එකම විදිහට බලපානවා. විශේෂයෙන් ස්නායු පද්ධතියට, ලිංගික පද්ධතියට, කියන්නේ ප්‍රජනන පද්ධතියට කොටම බලපානවා. දැන් ඒක හරි භයානකයි. දුම්පානය කියන්නේ අක්‍රීය දුම්පානය සක්‍රීය දුම්පානය දෙකම බයනක පිළිකාවට ප්‍රධාන හේතුව කියලා ළඟා. ඒ වගේ ගැන කතා කරනකොට ඔබ මේ දුම්පානයෙන් මද්දචාර වලින් යම් කිසි දේවල් ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙනවා. ඔබ මොනවා බලාපොරොත්තු වුණත් ඔබට ලැබෙන්නේ මේවා. ඔබ මොනවා බලාපොරොත්තු වුණත් ඔබ හිතනවා මේවා තමයි අපිට ලැබෙන දේවල් කියලා. නමුත් ඔබට ලැබෙන්නේ මේවා. මේවා ගන්න තමයි ඔබ ඔය සල්ලි වේදන් කරලා ඔක්කොම කරලා කරන්නේ. ඒ නිසා අපි මේ විදිහට මේ කතා කරමු දුම්පානය ගැන. ලෝකේ තියෙන භයානක මද්ද්‍රව්‍ය තමයි දුම්පානය. ඇයි එහෙම කියන්නේ? බුලත්තිරක් කෑව මම් බුලත්තිරක් කෑව පිළික හැදෙන්නේ මය කටේ. මේ කාටවත් බලපාන්නේ නැහැ, ඔයාලා කාටවත් බලපාන්නේ නැහැ. මම් බුලත්තිරක් කෑවද මට විතරයි. මම අරක්කු බොනවා නම් දුම් ඒක ශාරීරික වශයෙන් හානියක් වෙන්නේ මට විතරයි. ඔබ කාටවත් එක වෙන්නේ නැහැ. නමුත් මම පත්තු කරන සෑම සිගරට් එකක බීඩී එකක සුරුට් එක මට හානියක් කරනවා. මගේ ළඟ ඉන්න අයට, මගේ රටේ ඉන්න අයට, ගමේ ඉන්න අයට, ගෙදර ඉන්න අයට ඔක්කොටම හානි කරනවා. ඒ විතරක් නෙවෙයි, අම්මයි කුසේ හේතුපු දෙන දරුවටත් හානියක් කරනවා. ඒ විතරක් නෙවෙයි, සමහර වෙලාවට
මම දුම්බන තාත්තගෙන නම් මයගෙතර පොඩි දූල ඉන්නනම් ඒ දූල නිරන්තරෙන් මගේ දුම්පාටෙන් නිරාවරණය වෙනවනම් ඒ දූල තවරුදු විස්සකින් විසිපාකින් දරුවෙක් ලබනට ඒ උපදින දරුවටත් අද පත්තු කොන්න සිකරැප්පෙන් හානිය කරන්න පුළුවන්. එනිසා එතරම් භයනකයි මේ දුම්පාටක. එකත අපි මෙහම පොඩ්ඩක් කතාකරම උපට වැදගත්තෙන් තේත. සිකරට බීද සුටගත කෙලවරවල් දෙකයි ගිනිදින පැත්ත කටේ ගහන පැත්. ගිනි තියෙන පැත්ත ගිනිතිවට පසු අපි කියනවා මිනිස්සුර විනාශ කරන විසරසායනක 4000 පවන් නිෂ්පාදන කර්මාන්තශාල ෆැක්ටරියක් උදී විසරසායනක ගිනි තියෙන පැත්ත අනිත් පැත්ත කටේ ගන්න පැත්ත. ඉතින් මේ වගේ කතාවක් කියනවා. මොකද මේ පැත්ත මේ අපේ ශරීරයේ යම් ප්‍රති අපි හිතමු මේ දුම්පානය නිසා වෙන හානිය මේ ඉන්නේ අය තමයි. කවුද මේ සිගරට් බොන පුද්ගලයෙක් ඉන්නේ? අපි කියනවා වෙන්න ආදරණීය පුතේ දෙමෝපියන්ට පාසලට, වෙන්න ආදරණීය ස්වාමි පුරුෂයෙ තමන්ගේ භාර්යාවට, වෙන්න ආදරණීය පියෙක් ඔබේ දරුවන්ට, වෙන්න ආදරණීය පුරවැසියෙ සමාජයට, නොවෙන්න මේ වගේ කෙනෙක් සමාජයට. මේ වගේම පොත අපි කියනවා සිගරට් එකේ කෙලවරල් දෙකයි ගිනි තියෙන පැත්ත කටේ ගන්න පැත්ත, ගිනි තිබ්බ පැත්ත ගිනි දුවාට පසු මිනිස්සුර විනාශ කරන විසසනායක 4000 පවන් නිෂ්පාදනය කරන අනික් කෙලවරේ මෝඩයෙක් සිටී කියලා. මේවා ලොකුම මෝඩය. මෙයා වෙන්න එපා, අර ආදරණීය හත දෙනා වෙන්න. එතුම වුණොත් අපිට පුළුවන් මේ ගැන කතා කරන්න. ඊළඟට පොඩ්ඩක් මම මෙන්න මෙහෙම කියන්නම්. පිළිකාව ගැන ගත්තාද, පිළිකාවෙන් තුනෙන් එකක් අපිට සුව කරන්න, නිට්ටාවට සුව කරන්න පුළුවන්, හැදෙන්නේ නැතුව ඉන්න පුළුවන්. හොඳ ඔබේ ජීවන රටාව හදාගන්න. අපි ජීවන රටාව ගැන පොඩ්ඩක් කතා කරමු. ඊළඟට තව තුනෙන් එකක් තියෙනවා, හැදුනත් නිට්ටාවට සුව කරන්න පුළුවන්. තව තුනෙන් එකක් තියෙනවා, නිට්ටාවට සුව කරන්න බැරුණත් ඔබට තව ටිකක් කල් ඉන්න හදාගන්න පුළුවන්. ඒකයි වැදගත්. එහෙනම් මේ පිළිකාව නිසා මැරෙන්න ඕනේ නැහැ. නමුත් අවාසනාව මැරෙනවා. අන්න ඒකයි අපිට කනගාටුව. පොත ඔබ ඔබ ගැන සැලකිලිමත් නොවීම. අර දැන් කතා කළ මේ ජීවන රටා කොහොමද මේක වළක්වන්නේ කියලා. අන්න ඒ ජීවන රටා ගැන අපි මෙහෙම කතා කරමු. ඔබේ ආහාර පුරුදු මං කිව්වා වගේම ඔබට හොඳම ආහාර ඔබේ නිවසේ හදාගන්න ආහාරකට රසකාරක වර්ණක කල්පවතින දේවල් තබා ගන්න තියෙන සේවල් නම් හොඳ නැහැ. හදිසියකට වෙනසකට ආසාවට කමන්නේ පුරුදු වශයෙන් දෙන්න එපා. මම මේ ගුවට සමාඩ මෙහෙම වෙන්න පුළුවන්. ලංකාවේ තියෙන ආහාර වලින් තවත් එකක් තියෙනවා නරක මේකක්. අපි ඒක දෙන්න ඕ දුන්නට කමන්නේ නැහැ. බිස්කට් වර්ග අනවශ්‍ය විදියට දරුවන්ට දෙන්න එපා. මොකද මේවා රසකාරක වර්ණක සහ කල්පවතින දේවල් බහුලව තියෙනවා තමයි බිස්කට් වර්ග. මොකද මේවා දරුවන් දුන්නා තමයි දරුවෝ කන්නේ නැහැ. මොකද මේවා පිටිගොඩකුයි සීනිගොඩකුයි තියෙන්නේ. වඩේ පිපෙනයි බත් කන්නේ නැහැ. පැන් රස වැඩි නිසා. මේ නිසා මේවෙන් වලගින්න ඔබේ නිවසේ හදාගත්ත ආහාරවලට මුල් තැන දෙන්න. අනික ශාරීරික ව්‍යායාමයකින්. බලන්න ඔබේ කුච්චිය, ඉස්සර කුච්චියක් කියන්නේ මොකද්ද? අම්මා ගෙදර ගියන් පස්සේ ඇන තියා ගන්නවා, ලිප ළඟ ලිප තියෙන බිම ඇන තියා ගන්නවා 10-15 සතාවක් උයන්න ගියන් පස්සේ. අම්මට ව්‍යායාමයක් දෙනවා. නවල පොල් ගන්නවා, මිරි සම්බරනවා, කොටනවා ඔක්කොම දෙනවා. දැන් කුච්චියට ගියන් පස්සේ බොත්තමක් හොනවා, අනියක් බොත්තමක් කරකවනවා, ඔක්කොම ඉවරයි. බොට නිකාං ඔබේ කාලය ගත කරනවා. ඔබ මේවා ඔක්කොම තියලා ගිහිල්ලා ටීවී එක ඉස්සරහා වාඩිලා ඉන්නවා. ඒකෙන් ඔබට වෙන හානි ඔබ දන්නේ නැහැ. ලංකාවේ දියවැඩියාව ගැන ගත්තොත් එහෙම සෑහෙන සංඛ්‍යාවක් කාන්තාව පිරිමි දියවැඩියාවට ප්‍රධාන හේතුව තමයි ව්‍යායාමෙන් නැතිකම්. අනික කාන්තාවන් අතර අවුරුදු 45 50 55 වට තියෙන එකම රෝගේ තමයි කොණ්ඩිකැක්කම, හන්දිකැක්කම, තුනටිකැක්කම. ඇයි? ව්‍යායාමයක් නැතිකම. කාන්තාවට මේක අවශ්‍යයි. මොකද කාන්තාව දරුව හදලා කිරි දීලා ඔක්කොම කරලා තියෙන නිසා අපිට කාන්තාවට අවශ්‍යයි. ඉතින් ව්‍යායාමයේ අත්‍යවශ්‍ය දෙයක් අඩු ගානේ ටිකක් ඇවිදින්න, බස් එකෙන් බෑලා බස් හෝල් දෙක තුනකට ඉස්සෙල්ලා ගෙදරේ ඉන්නවා. ඊට මාංශික ආතතිය මම කිව්වා, දුම් වෙඩි ගැන මම කිව්වා. ඊට ඔබේ ලිංගික සම්බන්ධතා, මේක ආරක්ෂිත ලිංගික සම්බන්ධතා ඇති කරගන්න, අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා ඇති කරගන්න. මේක තමයි අපිට පිළිකාවෙන් වළකින්න අපි කරන්න ඕන. මම මෙච්චර සාදරනේ අපිට ප්‍රතිකාර තියෙනවා. බයන්න රෝහලට බය වෙන්න එපා. කිසි දෙයකට බය හිතන්න එපා. ප්‍රතිකාර මේ පිළිකාට ප්‍රතිකාර නැහැ කියලා හිතන්න එපා. ප්‍රතිකාර ඕනම පිළිකාට ලංකාවේ ප්‍රතිකාර තියෙන රෝහලේ යන්න රෝහලට. ඔබ එනකම් මේ රෝගී තත්ත්වය අනුව ඔබ එනකම් රෝහල සූදානම් හැම වෙලේම. බය වෙන්න එපා. ඔබ ගැන මේ මැෂින් එක ගැන අවධානයෙන් ඉන්න. පොඩි හරි වෙනසක් දැනුණොත් යන්න. අපිට ඕන රෝහලකට යන්න, සායනයකට යොමු වෙන්න.
පුඩි හරිදිය නැතු මිතු කරන්න මොකද ගනගන්න පැනරෝල්ලික බාදන වන හන්දවට වයිද ලඟට කියල පිතිකොඩක් නැල කිලන ලවහන්න එහම කරන්න එපා. යන් රෝහලකට යොමුන්න සායනයකට සායන පරේෂණයකින් පමණයි කියන පුළලන්ට තියෙන පිකාවද නැත කියරන මූුණ බලගයන් පුලග වනවා ද ඔබ ගැන්න අව දානගරකිවාගේ මේකට ආදරය කරන්න එක තම අත්‍යාපශ්‍යවන්දී. අපඒ මතක ජනත්මත මොනවගේ සායන්ද තියෙන්. සායනකත්තෝ තේම අපි දන්නවා. කාන්තාව වසයකුට අපි සිර කතා කරනය ගැන කතන් මමුත් අපිමටින් මතක්කරගෙන යම් සුවනාරී සායන තියනවා එම් මෝච්චගේ සෞඛ්‍යවදදිින් ලාරිකාරය සුවනාර සයන්ති සජී නොමිලේ සියල්ලම. ඉල්ලා නාරාහමිට සායනය තියනවා සෞඛ්‍ය දෙපාර්තමෙන් නාරාමිට සයනතය සති දවත් පහම උදිවරු ක්‍රියාත්මකයි. විශේෂයෙන් කාන්තාවන්ගේ ගැප් කියල පිළිකා පියවරු පිළිකා මේ සියල්ලම් පරක්ෂා කරන්න එතන්ට ගැම් පසෙන් නොබිලේ මේ ඔක්කම කරගන්න පුළුවන් සති දවත් පහේම ක්‍රියාත්මකයි බයන්න ඉතන්ටගේ ලොබේ. ඉළඟට අපේ ආයතන මංගව සෑම් මාතමති වනි සායනයක් පවත්තන මෙවා තමයි අපිට තියෙන් සායන් ඉළඟට ඕනම රෝහලක තියෙනවා තමන්ට තියෙනවා නම් සායන තියන ඕනම රෝහලක එතින්ට ගියම් පති සායන්ට යොමු කරන්නවා සායන පරීක්ෂණයෙන් පත්සේ අවශ්‍ය කරන ඉතානෝලට යොමු කරන්නවා පිළිකාවක් නම් ඒ පිළිකාව සම්බන්ධ රෝහලට යොමු කරනවා. එසා රජයේ රෝහල සායන තියෙනවා පිළිකා සම්බන්ධනම් එම් සෞඛ්‍යවදින් ධාරිකාර්යාලය ළඟට ජාතික පිළිකා මර්ධන වැඩ සටානේ නාරහැම්පිට සායනය මේවට ගිහිල්ල අපිට ගැන කටයුතු කරන්න පුළුවන්. යහපත් ජීවන රටාවක් තුළින් ඔබට ගුණාත්මක ජීවන තත්ත්වයක් ඇතිකර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් පිළිකාව සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන අද දවසේ පැමිණි ශ්‍රී ලංකා පිළිකා සංගමයේ අධ්‍යාපන නිලධාරී DWS ජයරත්න මහත්මිය ඔබට ආයුබෝවන් කියලා සමුදෙනවා. ඉතින් ඔබටත් පුළුවන් මෙවැනි වැදගත් වෙන වීඩියෝස් නරඹන්න අදදාස් YouTube channel එක subscribe කරලා ඉදිරියෙන් දෙන bell icon එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක ඔබට වැදගත් වුණා නම් යාළුවන් අතර share කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුවදායි දවසක්.